මේ අර්බුදයේ ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් පමණක් නොවේ මේ අර්බුදයේ අනුගමනය කළාද දේශපාලන ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් වගේම මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අත්‍යවශ්‍යයි මොකද්ද මේ දේශපාලන සංස්කෘතිය වංචාව දූෂණය නාස්තිය අපරාධ පිරුණු දේශපාලන සංස්කෘතිය රටේ ජනාධිපතිවරේ ඔහු අපරාධකරුවේ ඔහුට මිනිමරුම් චෝදනා තිබෙනවා රටේ ජනාධිපතිවරේ වංචනිකේ ඔහුට හොරකම් පිළිබඳ චෝදනා තිබෙනවා අධිකරණේ නඩු තිබුණා හැබැයි ඒ නඩු වලින් ඔහු නිදහස් වුණේ අධිකරණේ නඩු විභාගයට ලක් කළා නෙවෙයි ඔහු ජනාධිපති වුණාට පස්සේ ජනාධිපති මුක්තිය උපයෝගී කරගෙන ඔහුගේ නීතිඥ මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා දැන් ගෝඨාභය ජනාධිපති ජනාධිපතිට විරුද්ධව නඩු ගෙනියන්න බෑ කියලා එහෙනම් අදත් ඔහු චූදිති අපරාධකරුවේ අපරාධකරුවෙක් වංචනිකයෙක් අධිකරණයේ චූතිතේ ලංකාවේ මහපුටුවේ ඉන්නේ මොකද රට වේ දෙවෙනි පුටුව ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ගත්තොත් ගෝඨාභය රාජපක්ෂට වෙනම අසුනක් වෙන් කරලා තිබෙනවා මාස 3කට සැරයක් විතර එනවා මාස 3ේ එන දවසේ වාඩි වෙනකම් පුටුව හිස්ව තියෙනවා ඒ ආගේ පුටුව එතනින් යනකොට සැලුට් එකක් ගහලා යනවා සමහර මන්ත්‍රීන් මම පුටුවක් තියලා තියෙනවා ඒ පුටුවට එහා පැත්තේ ඉන්නේ කවුද එහෙ පුටුවට එහා පැත්තේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ ඔහු අපේ රටේ මූල්‍ය අපරාධකරුවේ අපේ රටේ ජාතික සම්පත් කිසිදු ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොරව විකුණා දමපු කෙනෙක් අපේ රටේ තෙල් සංස්ථාව සතුව තිබුණා වැදගත් ආයතනයක් නැව් තෙල් ලංසි අපි ඩොලර් වලින් තෙල් ගෙනල්ලා ඒ තෙල් නැව් වලට ගහලා ඒ නැව් වලට ගහන තෙල් වලින් අපිට යන තෙල් වියදමෙන් භාගයක් විතර අපි ඉපිව ඩොලර් එක මරයින් සර්විස් කියන සමාගම හදලා ඉන්දියානු අයෝසි සමාගමට විකුණන්න විකුණුවේ රනිල් වික්‍රමසිංහ පසුව නඩුවකදී ආපහු ආවා ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ආයෙ වික්කා උන රනිල් මහබැංකු බැඳුම් කර ගනුදෙනුවේ මූලික නූල් සූත්‍රකාරය අද මහබැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා පාර්ලිමේන්තුවේ කෝප් කමිටු හමුවේ මහබැංකුවේ වංචා දූෂණේ සිදු වූ ආකාරය ඒට අර්ජුන මහේන්ද්‍රගේ තියෙන සබත්තාවේ රනිල් වික්‍රමසිංහේ තියෙන සබත්තාවේ සියල්ල එලිදරව් කරපු කෙනා මහබැංකුවේ දැන් ඉන්න අධිපතිතුමා හැබැයි එතුමා ඉන්නේ රනිල් බාරේ රනිල් නඬුන හිරේ බාරේ මොකද වෙලා තියෙන්නේ දෙයා තමයි අගමැතිට එහා පැත්තේ පුටුවේ කෙනා ජනාධිපතිට එහා පැත්තේ පුටුවේ ජනාධිපතිට මෙහා පැත්තේ පුටුවේ මහින්ද රාජපක්ෂ එයා අපේ රටේ අපරාධ සහ වංචන පිළිබඳව පාර්ලිමේන්තුවේ මූණටම මම කියලා තියෙනවා. ඔහුට අපේ රටේ මේ කිසිදු වැදගත්මකට වැදගත්කමක් නොමැති ආර්ථික සංවර්ධන යෝජනා හේතු කොටගෙන චීන සමාගම් කප්පම් ගෙව්වා. ඒ කප්පම් ගෙවපු චෙක්පත් අංක ඒ වගේ මුදල් ප්‍රමාණය මම පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂගේ කෙලින් කිව්ව මූණ. ඔහු ඔළුව වනලා අනුමත කළා. ඔන්න පාර්ලිමේන්තුවේ ඊළඟ පුටු. රනිල්ට එහා පැත්තේ පුටුව ප්‍රසන්න රණතුංග කප්පම් කාර්ය මහා අධිකරණී පුරවැසියන් බියවද්ද කප්පම් ගැනීමේ වරදකරුවෝ කෙනෙක් අධිකරණෙන් දඩයක් ගැව කෝටි 2කමාරක මෑත කාලේ මා දැකලා නේ අධිකරණේ කෝටි 2කමාරක දඩයක් කෝටි 2කමාරක දඩයක් ගැවුවා ලක්ෂ 10ක වන්දියක් නියම කරා ඔව් නැවත අභියාචනය කරලා තිනක ඇත්ත නීති ශාස්ත්‍රයේ යාළු අපිට කතා කරලා කියනවා ඔය අභියාචනය කරාට ඕක දිගටම යන්නේ නැතිව මගෙන් අයින් කරගනි මොකද දඬුවම අත්තිට උලන්න තියෙන්නේ සමහර විට අභියාචනා අධිකරණේ දඬුවම ස්ථීර කරන්න පුළුවන් අත්තිට උපක අයින් කරන්න පුළුවන් එනිසා ඔක දෙගිඩියාවෙන් නිකන් නන්දවක් එඳ යන්ඩි ඩාඩුයි කියලා. ඉතින් රටේ ප්‍රධාන මහාධිකරණිකටි කප්පම් වලට වග කිය යුතු කෙනා. කප්පම් ගත්ත කියලා මහාධිකරණේ ඔප්පුණු කෙනෙක්. අද අපේ රටේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන ඇමති, නිවාස සංවර්ධන ඇමති, කාලය පොලිසිය ඇමති. ඔගොල්ලෝ හිතනවාද මේ දේශපාලන සංස්කෘතිය අපේ රට හදයි කියලා? ප්‍රසන්න රන්තුංග දැන් වාඩි වෙලා ඉන්න පුටුවේ කලින් වාඩි වෙලා හිටිය ජෝන්ස් ට්‍රම්පනාම්. ඉතින් මේ රට හදනවද? තව කියන්න ඕන පීලිම් සිටිය ටෙන්ඩර් කැඳවීම් ගින්තරෝ ලබා දී යුතු ව්‍යාපෘතිය. නොරොච්චල බලාගාරේ ටෙන්ඩරින් ආපු කෙනාට නැතුව වෙන කෙනෙකුට දීපු ව්‍යාපෘතිය. නෙළුම් කුළුණ ටෙන්ඩර් කැඳවීම් ගින්තරෝ කරලද ව්‍යාපෘතිය. සූර්යයේ පිට්ටනිය ටෙන්ඩර් කැඳවීම් ගින්තරෝ කරලද ව්‍යාපෘතිය. හම්බන්තොට සම්බන්ධ ශාලාව ටෙන්ඩර් කැඳවීම් ගින්තරෝ කරලද ව්‍යාපෘතිය. සමහර ඉදිකිරීම් සමාගම් තිබුණා හම්බන්තොට උදේත් නැගිටලා යට ඕන පාර හදනවා. පාර හදලා හදොප් පාරට අනුමැතිය ගන්න. ටෙන්ඩර් නේ හදන්න ඕන කියලා අනුමැතියක් නැහැ. ඉංජිනේරු ඇවිල්ලා ඉන්නවා. දෝෂ ටිකක් gedara තියෙනවා සේවක ටිකක් ඉන්නවා මේ පාර හදමු කියලා හදනවා හදලා පස්සේ සල්ලි ගන්නවා උමයි මේ රට පාලනය කරන්නේ ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ ආර්ථික අර්බුදේ මේ ඇති වී තිබෙන කඩාවැටි මේ ප්‍රධානතම බලවේගයේ අවස්ථාව ඒ විතරක් නෙවෙයි මේ දේශපාලන නීතියට යටත් නෑ මේ දේශපාලකෙනේ නීතියට වඩා උඩින් ඒ නිසා බලන්න නීතියට යටත් නොවන දේශපාලනයක් තිබෙනවා
विश्वास वंचाव दूषण नास्तीय अपराध नीति देशपालन मेरठ हदायत मेरठ हदन नाम मे दीर्घ काल कपेरट गमन कर्मी मे देशपालन संस्कृति मुदवागत अन्न ओंगे देशपालने सह जाति जन बल वेगे देशपालने अतर विनस अभी मेक कलव ये देशपालन कार्य अभी निशी परधि इटुकर्ण बवट अप उबट सहते।